हाय කොහොමද පින්වන අලුත් වීඩියෝ එකක් අරන් ආවා යාලා ගාවට අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කතා කරන්න යන්නේ නිතර දෙවේලේ කෙනෙක්ගෙන් හිසකේ සම්බන්ධව කතා කරනකොට නගන මැසිවිලි පහක් සම්බන්ධව ඉතින් ගොඩක් දෙනෙක්ට හිසකේස් ගැන එනකොට ගොඩාක් ගැටලුකාරී තත්වයන් තියෙනවා හැබැයි මූලික වශයෙන්ම නැත්නම් නිතර නිතර අපිට අහන්නට ලැබෙන ගැටලුකාරී තත්වයන් පහකට විසඳුම් අරගෙන තමයි අද ඔයාලා ගාවට ආවේ එහෙනම් ගිහිල්ලා බලමු මොනවද මේ විස්තර කියලා හිසකේ සම්බන්ධව අපි කතා කරනකොට මූලික වශයෙන්ම මං කියවන ගැටලුකාරී තත්වයන් පහක් තියෙනවා කියලා. ඉතින් පළවෙනියට කතා කරොත් එහෙම ගොඩක් දෙනෙක් කියනවා අනේ මගේ හිසකේස් හරි dry. එහෙම නැත්නම් scalp එක හරි dry කියලා. ඉතින් මෙන්න මේ dry scalp and dry hair කියන කන්ඩිෂන් එක බොහෝ දෙනෙක් අතර තියෙන ගැටලුකාරී තත්වයක්. දෙවනියට කතා කරොත් එහෙම ගොඩක් දෙනෙක් කියන තවත් දෙයක් තමයි අනේ මගේ කොණ්ඩෙ කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ. එහෙමත් නැත්නම් මට තියෙන ඩල් හෙයා එකක් කියලා. ඉතින් මෙන්න මේ ඩල් හෙයා එකත් ගොඩක් දෙනෙක්ට තමන්ගේ කොණ්ඩෙ මෙනුයි ඩ්‍රයි වැඩි වුණාම තමයි මේ ඩල්නස් එක ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් මේ ගැටලුකාරී තත්ත්වයත් බොහෝ දෙනෙක්ගේ කොණ්ඩවල වල තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම හිසකෙස් අග පැලී යාමත් බොහෝ දෙනෙක් මූණ පාන ගැටලුකාරී තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි ඇතම් අයට මූණ පානට සිද්ධ වෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් තමයි මෙන්න මේ කොණ්ඩේ කැඩියාම කොණ්ඩේ ගැලවෙන එකටත් අමතරව ගොඩක් දෙනෙක්ගේ මෙන්න මේ කොණ්ඩේ කැඩෙනවා මැද්දෙන් කැඩිලා යනවා. ඉතින් මේ තත්ත්වෙත් බොහෝ දෙනෙක් මූණ පාන ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවල් වලට මම උනත් සලෝන් එකට එන ක්ලයන්ට්ස් ලාගේ කොණ්ඩ දැක්කම මගේ අත් දෙකට උනත් තේරෙන දෙයක් තමයි ගොඩක් කොණ්ඩවල් හරිම ගොරෝසුයි කිසිම අර ස්මූත් ගතියක් නැහැ. ඉතින් මෙන්න මේකත් බොහෝ දෙනෙක් මුණ පාන ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් ඇයි මෙහෙම දේවල් අපේ කොණ්ඩෙට වෙන්නේ? ගොඩක් වෙලාවල් වලට දැන් අලුත් ජෙනරේෂන් එකේ කට්ටිය නිතර නිතර අලුත් එන ෆැෂන්ස් ට්‍රෙන්ඩ්ස් එහෙම කරනවානේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවල් වලට මේ මොඩර්න් වර්ල්ඩ් එකේ ඉන්න කාන්තාවන් ගොඩක් කොණ්ඩෙ ස්ට්‍රේටන් කරනවා, රිලැක්ස් කරනවා, බොන්ඩ් කරනවා, ඒත් එක්කම පර්මින් කරනවා, එහෙමත් නැත්නම් විවිධ ෆැෂන් කලර්ස් දානවා. ඉතින් මෙහෙම කිමිකල් ප්‍රොසෙස් වලට අපේ කොණ්ඩෙ ලක් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලට මෙතනින් එහාට අපි නිසියාකාරයෙන් අපේ කොණ්ඩේ නඩත්තු කරේ නැත්නම් ගොඩක් වෙලාවල් වලට මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් වලට අපිට මුහුණ පානට සිද්ධ වෙනවා. ඊළඟ දේ ඇවිල්ලා ගොඩක් වෙලාවල් වලට අපි ඔෆිස් එකකට යනවනම් අපි නිතරම AC එකක් යටතේනම් ඉන්නේ. ගොඩක් වෙලාවට මේ එයා කන්ඩිෂන් එකෙන් අපේ කොණ්ඩේ ඩ්‍රයි කරන්න පුළුවන්. ඉතින් එතකොට අපේ කොණ්ඩේට නිසි තෙතමනයක් හරි පෝෂණයක් හරි අපි දීලා එකතු කරලා තිබ්බේ නැත්තම් අපේ කොණ්ඩේ හරි ඉක්මනට මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට බලනවා. ඒ විතරක් නෙමෙයි අපි ගොඩක් වෙලාවට අවරශ්මියට අපේ කොණ්ඩේ නිරාවරණය කරනවා නම් මෙන්න මේකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාට මේ ගැටලුකාරී තත්වයන් වලට මුහුණ දෙන්නට වෙන. තව දෙයක් තමයි ගොඩක් දැන් මොඩලින් කරන කට්ටිය මත්තන්ත ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියම ගොඩක් වෙලාවල් වලට මෙන්න මේ කොණ්ඩේට ස්ටයිලින් ප්‍රොඩක්ට්ස් නැත්තම් හීට් එකතු කරන ගොඩක් වෙලාවට බ්ලෝ ඩ්‍රයිස් කරනවා, අයන් කරනවා මේ වගේ තත්ත්වයන් නිතර නිතර කරන්නට පෙළඹෙනවා. එහෙමත් නැත්තම් සාමාන්‍ය කෙනෙක් උනත් සමහර වෙලාවල් වලට රාත්‍රී කාලයට නාන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් කොණ්ඩේ වේල ගන්න ගෙදරදිම ඩ්‍රයර් එකක් දිනපතා පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඉතින් දිනපතා කොණ්ඩේට අනවශ්‍ය හීට් එකක් අපි එකතු කරන එකෙන් උනත් අපේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා මේ වගේ දේවල් අපේ කොණ්ඩේ ඇති වෙන්නට පුළුවන්. මීටත් අමතරව නිසි පෝෂණයක් අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් අපි ලබා ගන්නෙ නැති වෙනකොටත් ගොඩක් වෙලාවට කොණ්ඩේ මේ වගේ වියලීම් ඇති වෙලා ඒත් එක්කම ඩල් ලුක් එකක් ඇවිල්ලා කිසිම කොණ්ඩේට ශක්තිමත් භාවයක් එකතු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි අනිවාර්යයෙන්ම අපි කොණ්ඩේට අමතර පෝෂණයක් පිටතින් අපේ කොණ්ඩේට ලබා දිය යුතු වන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම ඈත අතීතයේ සිටම අනිවාර්යයෙන්ම අපි පුරුදු වෙලා තියෙන දෙයක් තමයි හිසකෙස් වලට තෙල් ගාන එක. ඉතින් ගොඩක් දෙනෙක් මේ තෙල් ගානවා කියලා කිව්වමත් හරිම අප්‍රසන්න දෙයක් වෙනවා. එකක් ඇවිල්ලා ගොඩක් අය කියන්නේ අනේ තෙල් ගාන්න මට වෙලාවක් නැහැ කියනවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවල් වලට වෙළඳපළේ තියෙන
ඇතම් තෙල් නිෂ්පාදනයන් අර බෙහෙත් සුවඳ වැඩි හින්දා ඒව ගාලා හේදුවත් ඒ ගඳ යන්නේ නැති එක සමහර අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් මේ පුරුදු වෙලා තියෙනවා කුස්සියේ තියෙන පොල් තෙල් බෝතලේ අරගෙන එන්නේ ඒ පොල් තෙල් ඔයාගේ කොණ්ඩෙට ආලේප කරන්න. ඉතින් මෙන්න මේ සාමාන්‍ය පොල් තෙල් ගානකට අපිට ලැබෙන්නේ පොල් තෙල් වල තියෙන ශාකසාරය පමණයි. හැබැයි මේ දවස්වල මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන නිෂ්පාදනයක් තමයි ඕගොල්ලෝ අද දැනුවත් කරන්න හිතුවේ. ඒ ඇවිල්ලා අවුරුදු ගානක් තිස්සේ අපේ විශ්වාසය රැකගත්ත කුමාරිකා කියන වෙළඳාමේ යටතේ ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන අලුත්ම නිෂ්පාදනය. මේ ඇවිල්ලා hair and scalp damage repair hair oil එක. ඉතින් මේ නිෂ්පාදනය ඇත්තට මම ගද්දි මට මේකට මේකේ පැකේජින් එකේම මම දැක්ක දෙයක් හින්දා තමයි මම මේක ගන්න ට්‍රයි කරලා බලන්න හිතුවේ. ඒ ඇවිල්ලා මෙන්න මේ බොටල් එකේ තියෙන ඇප්ලිකේට් එක. ඉතාලම සුවිශේෂී මෙන්න මේ ඇප්ලිකේට් එක. ඉතින් විශේෂයෙන්ම මෙහි අන්තර්ගතය ගැන කතා කරොත් එහෙම මෙහි අන්තර්ගත වෙනවා පොල් තෙල්. පොල් තෙල් කියන්නේ සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ හෙයා ෆොලිකල් ශක්තිමත් කරන්න පුළුවන්. අපේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා තියෙනවා නම් මෙන්න මේ ඩ්‍රයිනස් එක ඉවත් කරලා හොඳට තෙතමනයක් එකතු කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම මෙහි අන්තර්ගත වෙනවා ආමන්ඩ් ඔයිල්. ආමන්ඩ් ඔයිල් කියන්නේ අපේ කොණ්ඩෙට හොඳට තෙතමනයක් එකතු කරන්න දෙනවා වගේම අපේ කොණ්ඩෙට ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් මෙන්න මේ ඩැමේජ් එක රිපෙයා කරන්න උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. මීට අමතරව අපේ කොණ්ඩේ ඩල්නස් එකක් තියෙනවා නම් ඒක ඉවත් කරලා හොඳ ෂයින් එකක් එකතු කරන්නත් ආමන්ඩ් ඔයිල් වලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එඬරු තෙල්. එඬරු තෙල් කියන්නේ විටමින් ඊ බහුල ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මෙමගින් අපේ හෙයා ෆොලිකල් එකට අවශ්‍ය පෝෂණය ලබා දීලා අපේ කොණ්ඩේ වර්ධන වේගය වැඩි කරනවා වගේම අපේ කොණ්ඩේ ශක්තිමත් කරන එකෙන් මෙන්න මේ කොණ්ඩේ කැඩිලා යන ප්‍රශ්නට ඉතාමත්ම හොඳ විසඳුමක් එකතු කරනවා. ඒත් එක්කම මම කලින් කිව්වානේ ආගන් ඔයිල් මෙහි අන්තර්ගත වෙනවා කියලා. ඉතින් ආගන් ඔයිල් ලෝ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ කොණ්ඩේ වර්ධන වේගය වැඩි කරන්න. ඒ වගේම ආගන් ඔයිල් අපිට උදව් වෙනවා අපේ කොණ්ඩේ ප්‍රොටෙක්ටිව් බැරියර් එකක් හදන්න. එතකොට අපේ කොණ්ඩේ අපි අවුවට ගියත් අවුරශ්මියෙන් ඒත් එක්කම දූවිල්ලෙන් අපේ කොණ්ඩේ පරිස්සම් කරන්නත් ආගන් ඔයිල් අපිට උදව් වෙනවා. ඒ වගේම මේ හෙයා ඔයිල් එකේ අන්තර්ගත වෙන පොකුරු අදමල්. ඉතින් පොකුරු අදමල් කියන්නේ ඇත්තටම අපේ කොණ්ඩේ කෙරටින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම අපේ කොණ්ඩේ සොෆ්ට් කරන්න, ෂයින් කරන්න, ශක්තිමත් කරන්න, ඒ වගේම මේ කොණ්ඩේ අකලට හැලෙන එකටත් ඉතාමත්ම හොඳ විසඳුමක්. ඉතින් මේ වගේ ඉතාමත්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් එකතු කරලා තමයි මේ හෙයා ඔයිල් එක හදලා තියෙන්නේ. ඉතින් මේ විටමින් ඊ බහුල ඔයිල්ස් ගොඩක් මේකට එකතු වෙලා තියෙන නිසා මමත් හිතුවා මේ හෙයා ඔයිල් එක ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම දැන් දවස් කිහිපයක් දැන් දවස් 5ක් 6ක් විතර මම මේ හෙයා ඔයිල් එක මගේ ඔළුවේ ටෙස්ට් අවුට් කරලා තියෙන්නේ. ඉතින් මේක මම හිතුවා ඇත්තටම මේ ඔයගලට මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද එච්චරට මම පැහැදුණු නිෂ්පාදනයක්. විශේෂයෙන්ම පළවෙනි දේ ගැන කතා කරන්න ඕනේ මෙන්න මේක තියෙන ඇප්ලිකේට් එක. ගොඩක් දෙනෙක් මේ තෙල් ගාන්නේ නැති මූලිකම කාරණයක් තමයි අනේ මට වෙලා නෑ මේ තෙල් ගගා ඉන්න. ඇත්ත. හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් අපි ගෙදරදිම කරනවා නම් ඉතාමත්ම ගොඩක් ලොකු වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් මගේ කොණ්ඩෙට වෙනදට මම හෙයා ඔයිල් එක කාලේප කරද්දි ඒ කියන්නේ හෙයා ඔයිල් එක භාජනයකට දාලා ඒක ලාවට චුටක් රත් කරලා පුළුන් කෑල්ලක් අරගෙන මුළු ස්කැල්ප් එකේම ගාද්දි මේකට යන වෙලාව සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් 15ක් විතර කාලයක් යනවා. විශේෂයෙන්ම මේ පුළුන් කෑල්ලක් අරගෙන මුළු හිස් කබලටම මේ හෙයා ඔයිල් එක කාලේප කරගන්න ගොඩක් වෙලාවක් යනවා. ඒ පළවෙනි එක. ඉතින් මේකේ තියෙන මෙන්න මේ ඇප්ලිකේට් එක නිසා ඇත්තටම මගේ වගේ කොණ්ඩයක් විශේෂයෙන්ම කර්ලි හෙයා එකක් කියන්නේ ඕගොල්ලෝ දන්න ගොඩාක් ගැට තියෙන කොණ්ඩයක්. ඉතින් මගේ කොණ්ඩෙට උනත් මිනිත්තු 2ක් විතර වගේ කාලයක් තමයි යන්නේ මුළු හිස් කබලටම මේ හෙයා ඔයිල් එක දාගන්න. මොකද මේ හෙයා නොස්ල් එක ඉතාමත්ම පහසුයි ඔයාගේ කොණ්ඩේ පුරාවටම අපිට ගෙනියන්න විතරයි තියෙන්නේ. නිකම්ම අපේ හිස් කබලට අවශ්‍ය ඔයිල් ටික ගෑවෙනවා. ඉතින් ඒ පළවෙනි දේ කාලේ ඉතුරු කරගන්න. දෙවනි කරුණ ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි හෙයා ඔයිල් එකක් ගාලා ඉවර කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් පැයක් දෙකක් අතර කාලයක් මේක අපේ හිස් කබලෙ තියන්නට ඕනේ මේ හෙයා ඔයිල් සාමාන්‍යයෙන් අපේ හිස් කබලට අබ්සෝබ් කරගන්න. හැබැයි මේ කුමාරිකා එකේ හෙයා ඔයිල් එක අපි තියන්න ඕනේ මිනිත්තු 20ක් පමණයි. මිනිත්තු 20ට වඩා තියන්න පුළුවන්. හැබැයි මිනිත්තු 20ක් තිබ්බත් ඇති කියලා තමයි මේ නිෂ්පාදනයේම සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම මම මිනිත්තු 20ක් තියලා මේක වොෂ් කරලා බලලා තියෙනවා. ඇත්තටම
අර සම්පූර්ණයෙන්ම නැතත් යම් තාක් දුරකට ඔයිල් එක අබ්සෝබ් වෙනවා කියන එක මට හොඳින්ම තේරුණ දෙයක්. මීට අමතරව තව කරුණක් ඇවිල්ලා මේ හෙයා ඔයිල් කරනවා කිව්වම ඇත්තටම ගොඩක් දෙනෙක් කැමති නැත්තේ ගොඩක් අර බෙහෙත් තෙල් එහෙම පාවිච්චි කරාම එහි තියෙන අර සුවඳ අර ඕනෝට වඩා වැඩි අර සුවඳවල් බෙහෙත් කොළ සුවඳවල් තියෙනකොට ගොඩක් දෙනෙක් අර ඔෆිස් යනකොට එහෙම ගාලා යන්න බැරි නෑවත් ගොඩක් වෙලාවට ඒ ගඳ යන්නේ නැහැ. ඉතින් මේන මේ ප්‍රශ්නටත් ඇත්තටම ඉතාමත්ම හොඳ විසඳුමක් මේක. මේ හෙයා ඔයිල් එකේ කිසිම ආටිෆිෂල් ෆ්‍රැග්‍රන්ට් එකක් නැහැ. පළවෙනි එක අනිත් දේවල මම දැන් ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මෙහි තියෙන අන්තර්ගතය ඇත්තටම මේකේ සුවඳක් නැති තරම් අර ගොඩක් වෙලාවට පෝල් තෙල් ආමන්ඩ් ඔයිල් අර ආගන් ඔයිල් ඒතකම එඬරු තෙල් අර ඒවල තියෙන ස්වභාවික තෙල් අර ඉතාම මෘදු ස්මෙල් එකක් තමයි තියෙන්නේ කිසිම ආටිෆිෂල් ෆ්‍රැග්‍රන්ට් එකක් මේකේ අන්තර්ගත වෙලා නැති තරම් ඇත්තටම කිසිම සුවඳක් ගඳක් කිසිම දෙයක් මේකේ නැති තරම් ඉතින් ඒකත් ඇඩඩ් බෝනස් එකක් මොකද ගොඩක් දෙනෙක් අකමැති මේ තෙල් දාන්න මෙන්න මේ එහි තියෙන සුවඳ වල ප්‍රශ්න නිසා ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැ මේ හෙයා ඔයිල් එක ඔයා පාවිච්චි කරන්න ගත්තොතින් ඉතින් මේ හෙයා ඔයිල් එක යන්නේ ප්‍රී ෂැම්පූ එකක් විදිහට එහෙමත් නැත්නම් ස්කැල්ප් ට්‍රීට්මන්ට් එකක් විදිහට ඔයා ඒ කියන්නේ නාන්න කලින් තමයි මේ හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ බොටල් එකේ මිලිලීටර් 70ක් අන්තර්ගත වෙනවා මේ හෙයා ඔයිල් එක. ඉතින් රුපියල් 300ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට දැන් ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. මම ඕන තරම් දැකලා තියෙනවා ෂොප්ස් වල මේ නිෂ්පාදනයේ දැන් තියෙනවා. ඉතින් මෙහි තියෙන තවත් ගුණාත්මක භාවයක් ඇවිල්ලා මෙහි තියෙන තත්ත්ව සහතිකයන්. ඉතින් ගොඩාක් දෙනෙක් නිෂ්පාදනයක් මිලදී ගදී මම හැමතිස්සෙම කියනවා මේ අනිවාර්යයෙන්ම හිතින තත්ත්ව සහතිකයන් බලන්න හොඳ ප්‍රමිතියකින් යුත් ආයතනයකින් හොඳ ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන තමන්ගේ හිසකෙස් වලට නිතරම එකතු කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මම මේ ප්‍රොඩක්ට් එක ගැන බැලුවම මේකට SLS සහතිකේ හම්බෙලා තියෙනවා. ඒ වගේම මේක NMRA රෙජිස්ටර්ඩ් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ කුමාරිකායකේ එන ස්කැල්ප් ඇන් හෙයා ඩැමේජ් රිපෙයා ඔයිල් එක. ඉතින් මේ හෙයා ඔයිල් එකේ මේ පැකේජින් එකේම ගහලා තියෙනවා දවස් 14ක් පාවිච්චි කරන්න ඉතා හොඳ ප්‍රතිඵල බලන්න කියලා. ඉතින් දැනට මම දවස් 5ක් විතර වගේ තමයි මේ නිෂ්පාදනය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සතියේ දවස් 3ක් විතර මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න. එතකොට ඉතා ඉක්මනින් හොඳ ප්‍රතිඵල බලන්න පුළුවන්. ඉතින් මේ දවස් 5 පුරාවටම මේ වීඩියෝ එක කරන්නත් මට හිතුනේ දවස් 5ක් පාවිච්චි කරනකොටම මට දැනෙච්ච දෙයක් තමයි මගේ ස්කල්ප් එකේ ඩ්‍රයි ගතිය සම්පූර්ණයෙන්ම වගේ පාලනය වෙලා තියෙනවා. ඒත් එක්කම කොණ්ඩේ හැලෙන ගතියත් ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. වෙන්දර නෑවම කොණ්ඩේ පීරුවාම යන කොණ්ඩේ ප්‍රමාණයට වඩා දැන් ඇත්තටම ගොඩාක් අඩු වෙලා තියෙනවා කොණ්ඩේ යන එක. ඉතින් මේ දේවල් එක්ක මට හිතනවා දවස් 14ක් පාවිච්චි කරනකොට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතාමත් හොඳ ප්‍රතිඵල මට බලා ගන්නට පුළුවන් වේවි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දවස් 14ක් මම පාවිච්චි කරලා අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බ වෙන්නම්. මේක කොහොමද ඇප්ලයි කරගන්නේ සහ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා මගේ රිවියු එක මොකක්ද කියලා. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්න අවතක් කරන්න එපා. ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න පල්ලෙහා තියෙන share button එක click කරන්න. අපි එහෙනම් ඉක්මනටම හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. එතකන් පරිස්සමෙන් ඉන්න. Bye.